ෆීඩ්බැක් දැන් මේ අද දවසේ අපි දැන් මම හිතන්නම් කිව්වත් වගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 44 ඇවිරිදි පුද්ගලයෙකු බුදුදහම විකෘති කරමින් දේශනා පවත්වා තිබුණා. එෙහිදී ඔහු පවසා තිබුණේ සිය දිවි නසා ගැනීමෙන් කඩිනමින් මීළඟ ආත්මයට යා හැකි බවයි. අදාළ පුද්ගලයා රසායනාගාරයක සේවය කර ඇති අතර පසුව ඔහු ඉන් ඉවත් වී විවිධ ප්‍රදේශවල දේශනා පවත්වා තිබෙනවා. එවන් පසුබිමක අදාළ දේශකයා පසුගිය 28 වනදා හෝමාගම පිහිටි කුලී නිවසකදී සයනයිට් හා සමාන කුඩක් ආහාරයට ගනිමින් සිය දිවි නසාගෙන තිබුණා. පසුව ඔහුගේ බිරිඳද අදාළ වර්ගයේම විෂ කුඩක් සිය දරු තිදෙනාද සමග පානය කර සිය දිවි නසාගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. ඊට දින කිහිපයකට පසු තවත් තරුණෙක් සහ තරුණියක්ද එලෙසම සිය දිවි නසාගෙන තිබුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මෙලෙස කරුණු පැහැදිලි කළා. සිදුවීම් හතරෙම සමාන ලක්ෂණ නිරීක්ෂණය වුණා. ඒ වස අසුරා තිබුණු කවර දිහාව නිරීක්ෂණය වුණාම ඒ වගේම වස පානය කිරීමෙත් යම්කිසි සමාන ලක්ෂණ නිරීක්ෂණය වුණා. කුඩා පැකට්ටුවක තමයි මේ විෂ වර්ගය තියෙන්නේ. එය සයනයිඩ් කියලා සමාන අවස්ථාවල සැක කරලා තියෙනවා. රස පරීක්ෂක වාර්තාවට පස්සේ තමයි කියන්න පුළුවන් හරියටම වස වර්ගය කුමක්ද කියලා. නමුත් මෙය ඉතා විෂසහිත දෙයක් බව නම් පැහැදිලි. කරන ලද පරීක්ෂණවලදී සහ බුද්ධ්‍යංශවල තොරතුරු ලැබිලා තියෙනවා. ඔහු පවත්වන දේශනවලදී මේ වසපාණය කළ මිය යාම කියන එක මේ අවස්ථාවේදී මිය ගියොත් ඉතාමත් හොඳ තැනක උපදිනට පුළුවන් අවස්ථාවක් ලබා ගන්නවා කියපෙනි කාරණා ඔහු පැහැදිලි කරලා තියෙනවා. සමහර විට ඒවා විශ්වාස කරන පුද්ගලයන් ඉන්නට පුළුවන්. එවැනි දේශන වලට සම්බන්ධ වූ පුද්ගලයන් ඉන්නවා නම් කරුණාකරලා ඔවුන්ගේ ඥාතීන් විශේෂ අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බලන්නට අවශ්‍ය වෙනවා. මේ අතර රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාගේ දේශන සඳහා සහභාගී වූ තවත් තරුණියකු අද වස ශරීරගත වීමෙන් රෝහල්ගත කර තිබුණා. මෙවන් පසුබිමක් තුල මෙහි ඇති මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අපසොයා බැලීමක් කළා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වූ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ. ඒ වගේ මානසික ගැටලු, ඒ කියන්නේ මෙහෙම තමයි මානසික පීඩාවකින් ඉන්න අවස්ථාවකදී ඒවයි කෙනෙක්ට මේ වගේ ඒ දේශන කොයි වගේ දේශනද කියන එක පිළිබඳව ඇත්තට මේක ඒ ප්‍රවණතාවය වැඩි කරන විදිහේ දේශනයක්ද කියන එක අපි හොයා බලන්න ඕනේ. ඉතින් එහෙමනම් ඇත්තටම ඒක ගැන හොඳට හොයා බලලා ඒ වගේ මෙතන නීතිමය ක්‍රියාමාර්ග උනත් ගන්න පුළුවන් මොකක්ද ඇයි මේ වගේ කෙනෙක් එහෙම සීදිරි හානි කර ගැනීම යොමු කිරීම සඳහා ඒ ප්‍රවණතාවය වැඩි කරන විදිහේ ප්‍රචාර කිරීම පිළිබඳව ඒගොල්ලන්ට අපේ හිතන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත්ම සුදුසු වෙන්න පුළුවන්. ඒ වගේම මම බලන්නේ අතර මේ කරන පුද්ගලයා කියන්නේ ප්‍රචාරය කරන පුද්ගලයාට යම්කිසි මානසික රෝගී තත්ත්වයක් හෝ එහෙම මානසික රෝග ගැටලුවකින් පෙන්වනවාද කියන එක විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කරලා පැහැදිලි කරගන්න එක ඉතාම වැදගත්.